ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම සෙනුස් හෝම්මේඩ් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්නේ හරිම පදමටම කොහොමද බටර් රයිසින් එකක් හදාගන්නේ කියලා ඔයාලා මගේ වීඩියෝ එක බලලා ලයික් කරලා channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා අපිට ඒකට අවශ්‍ය වෙනවා icing sugar kilo එකක් बटर ग्राम देसी पनह वेनिला तेहंदी एका मुलिम कराने में आइसिंग टिक पेनेरे कट दाल होंदेट हलागानवा हलागान हेतु तमाय अभी आइसिंग निकाक नोसेल लेकिन करना कोटे एके समहालक के लावट आइसिंग वाला कैट हिटिंने पुलवांग इतक कोटे आप इटा आइसिंग निक हरियट करागाने बैरी बनवा एक निशा तमाय आइसिंग टिक मिन्न मेवी दिए टा हलागाने ये महलागने मामे का पैत्ते किंती आगाने वा दें मामा मुलीम बटर देसी अपना मिन्न मेवागे बाजने कट दागानो दागने टिकेन टिक बटर टिक माम बीट करागानो दिए वेनका මම බටර් ටික චුට්ටක් කෙලින් තියලා තමයි තිබ්බේ ෆ්‍රිජ් එකෙන් අරගෙන. ඊට පස්සේ මම අයිසින් සුගර් ටික ටිකෙන් ටික තමයි එකතු කරගන්නේ. එක පාට දාන්නේ නැහැ. ටිකෙන් ටික තමයි එකතු කරගන්නේ. මොකද සමහරක් වෙලාවට අයිසින් සුගර් වැඩි වෙන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ කේක් කිලෝ 1කට යන ප්‍රමාණයක්. සමහරක් වෙලාවට මේක අඩු වැඩි වෙන්නත් පුළුවන්. आइसिंग सुगर टिका दागन मां मेन में ही विदेट होंदे एट बीट कर गाना वा टिकेन टिक अपे में विदी है टे ताव विनाडी हाया खाता बीट कर गा मो सामान्य गा पे बटर आइसिंग आवश्यक है ने केक के का सैंडविच कर गाने केक के का आइसिंग कर गाने ये वक्त दे वाले टे में बटर आइसिंग ने का पे आवश्यक है ना आइसिंग सुगर एक तो करेगानी दी एक पार्ट में दाने ने है टिकेन टिक का तमाय अभी मिन्ने में या कार रेट एक तो ඔයාලට පේනවද මම හැන්ද අයිසින් ටිකේ තියලා උඩට උස්සනකොට එක කන්දක් විදිහට උඩට එනවා. එතකොට තමයි හරියටම පදමටම අයිසින් ටික ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට නැතුව අයිසින් ටික අපි මේ හැන්දෙන් එහෙම උස්සනකොට කඩාගෙන වැටුනොත් එතකොට ඒ කියන්නේ අයිසින් දිග දිය වැඩි. එතකොට තව අයිසින් සුගර් ටිකක් එකට එකතු කරලා මේ විදිහට එනකම්ම හොඳට බීට් කරගන්න හෝ හැන්දකින් හෝ කලවම් කරගන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් බටර් රයිසින් එක ගෙදර දීම ඉක්මනටම හදාගන්න. ඔයාලා මගේ වීඩියෝ එක බලලා ලයික් කරලා channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනි රසවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.